සියලුම ගෞරවයත් මයිමය ප්‍රසංසාාවත් ත්‍රීකදිවන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්දයා වනේ කිරීම සමග එක් සිත්වමු. ඇදලීවන්ත යවලක් දවසක් වාද විවාද කරමි සිටියා ධර්මයට අදාළව ඔවුන්ගේ ජීත හැඩගස්වා ගැනීම ගැන. ඒ අවස්ථයිදී බිරිඳ කියපු කාරණයක් තුළ ක්‍රිස්ටයානි ඉගැන්නීමට සම්බන්ධ සියුම් සත්‍යයක් පිළිබඳව එලි දරවක්ති වෙන බව සැමය අඳන ගත්තා මෙහෙමයි ඒ කතාව ඔවුන් සාකච්චා කරම සිටිය සැමියගේ අඩුපාඩ ගැයි ොම අංකව ඒසාකච්ඡාවිදියට යනකොට විරිඳ හදදිස්සයම කිව්වා මට හරිම පුදුමයි ඔයාකරපු සමහර දරුණු වැඩවට මම සමාදුන්න එක ගැන කියලා. මෙතන්දි සැමියගේ හිතට වැදුණු දේ තමයි සමාාවදීමේ ස්වභහාවේ තිබිය හැකි යතාාර්ථය ගැන. ඇත්තට මොහු කියනවා සමාවදීම කියන්නේ අර පලාස්ටික් බෝධතලයකින් සුවන්ද ද්‍රව්යක් එයා ප්‍රශ්ණයක් විදින වගේ ස්ප්‍රේකරනගේ සුන්දර වැඩක් නෙමේ කියලා සමාාවදීම ඇත්තටම වේදනා සහිත අමාරු වැඩක්. අභියෝගයක් ඒවගේම ඔබ සමාවදීල බොහෝ කාලයක් ගතුවුණට පස්සෙත්. තුවාලය මත්තකය තුළ ජීවත්වෙනවා කියලා. සමාවදීම කියන්නේ ස්වාභාවිකව සිදුවන ක්‍රියාවක් නොවයි. සමාධන කෙනාට සැලකවුතු මිලියයක් ෙවන්ට සිදවෙන දෙයක්. සමාව ලාබයාට කිසි මිලයක් ්‍යවන නෑ. නිකම්ම සමාවභාරගණඩ විතරයි තියෙන්නේ. ඉදි මේ බිරිද කියපු වචන වල යටි තේරුමනම් ඒ අසාධාරණය ගැන ඇගේ විරෝධය පලකිරීමයි. සමාව දෙන්නාසා සම ගෙවන්න ලබාගන්න අතරතියන වෙනස. මීට සමාන් සිද්‍යයක් ගැන ශුද ැයලි උත්පත්ති පොතතිය අපිදකින. උත්පත්ති තිස් හත්තන පරිච්චේද යෝසප්ගේ සහෝදරයෝ ඔහට ඊර්ෂයා කරනවා. ඔට වෛර කරනවා. ඔ මරන්ට කුමන්ත්‍රණය කරනවා. ඔහ වලකට දමනවා. මහලක විදිහයට විකුණ දමනවා. නමුත් ස්වාමිනාාන්සිේ යෝසෙ සමඟ සිටිනිසා සහ උන්න්නාන්සේ ඔහොකර දෙවා සපල කර නිසා. ිසරදේශයේ රජවිසි ොහු මිරදේශයේ ආණ්ඩු කාරයවාට පත් කරනවා ඊළඟට තිස්නම්මය හතළිය හතලිස් එක්කන පරිච්චේද කියෝගෙන හතලස් දෙවැනි පරිච්චයට එනකොට යෝසෙප්බි සහෝදරයන් මිසරයෙන් දාන්නේය ගෙනයන්ට වෙලේ ආණ්ඩුකාරයා වූ යෝසෙප් යෝසෙප්ට වන්දිනවා ඔන් යෝස අඳර ගන්නේ නැතින අන්ට යෝසෙප් ඕනන් අඳර ගන්නවා ඒ ඔහුට එස්සැනින්ම තම සහෝදරයන්ට සමාවදීමට අපාසු වූ බව අපට පේනවා මො ඕුට එසේ සමාදීමට හිතාදාගන්න පුළවා වුණා නම්. හත හතරිස් දෙවන පරිච්චේදේ මුල් පද හත ඇර ඉතිරි පදතිස් එකමත් හතරරිස්තු වන සාතර සතර පරිචේද මුල මනිනුත් සුද්ද බයිවලේ නොලිය වෙන්න ඉ තිබුණා නොලියන බුණා. ඒකැන මේ කයි උත්පත්ති හතරිස්ගේ හතේ කියවා යෝසෙප් තමගේ සහෝදරයන්දැක ඔවුන් හැදින ගත්තේය කියලා එතන ඕව හැඳන ගත්ත එතවල තින සවාධන නැතනින්ීම. ස්ැින් සමාධන්න තිීරණය කලා නම් ඊලන්ට ලිවන්න ඕනේ හතරිස් පහහි පලනි පදය. ඒක ති එකල්න්නේ යෝසෙප් තමන් සමගසිට සියල්ලන් ඉදිරිෙහි වසසාගට නොහැකිව කියලා ඉතුරටික ගටමයායනම්න්තිමට හතරිස් පහය තුගනි පදය කියෙනවා යෝසෙප් තමගේ සෝදරයන්ට කතාවකට මම යෝසෙප්පය මාගේ පියා තම ජීවත්ත සිිද ඇසුවේ. ඒයි වඩ තිබුණේ. නමුත් සිද්ධ වුණේ ඒනෙමේ හතලස් දෙක හත්තනේ පදය ඒන්නේ. ් ම සෞදරයන් දක වුන් හඳනගත්තේෙකිවට පසේ හත දෙගහත ඉතරි කොටස ෙතන ඉඳදර තිෙන්නේෙ නමුත් නාදුනනාක්මෙන් පෙන්වා තද ලෙසවෝන්ට කතාකොට කියලා. ඉදිරිටිකාද අපි දකිවා දෝසෙප්ට ූමනාව පව තිබනත් ඔගේ සෞදරයන්ට සමාදීමට ඔුට එක පාර්ටටම ඒතැනට හව ගෙනන්න නොහැකුණු බව විධ දවල් කරමින් ම සහෝදරයන් වෙහෙස්සමින් ඇතිගන්නවමින් ටිකෙන්්ටික තමගේ සිතසා පරිසාරය ඒ සඳහා සූදන් කර ගනිමින් සිටිය කියලා අපේ කොටස් කියවාදයක් අපිදක්කිනවා. අන්තිමිේ දෙවන්වාහස කරුණාවහු මතර අධික වැැගුුණාම තමයි හු ශබ්ද නගා හැන්ඩීය. එය මිසරන්ට ඇසුනේය පාරාවගේ ගේ වැසින්ටත් ඇසුනය කියලා හතරිස් පහේ දෙවැනි පාද අපිදකින්නේ. මොකක්ද ඒ විලාපය. මොකද දේ ලතෝනිය, ඒක තමයි සමාධෙන මනුෂ්‍යකය හන්්. මහොතේතමයි යහ සමාවධදම සම්පූර්ණ වනේ එතනින් පස් යහු තදුරට හගේ සෞදරයන් වේත පත් කළ නෑ තැතිගැන් වෙන බයගැන් වෙනයි ඒ සනාත වනේ යාකෝබ්ගේ මරණින් පස්සේ නියෝසෙප් තමන්ගේ පලිගනිවා යෝගේ සෞදරය සිතුවත් ඔහු ඔවුන් සනසා කරුණාවෙන් කතා කලා කියලා පනස් පනය විසි එක්කනිි පදේ තියෙනවා. අපිත් යමකට සමාදනකොට එය සම්පූර්මද යුතුවාාපිස්තාට සිතර ගණ්ඩවන. එනම් ඒ මොහොතේ පටන් ඒ මොහොතේ පටන් ඒ සමාදීමට අදාළු සියලු සිද්ධීන් සහ සියලු කාරණා සියල්ල අපේ ජීවිතයෙන් සඳහට මකාදැමියයුතුයි. ආයවා මතක් කර්ඩ අත් බෑ. එහෙම දෙයක් කවදත් සිදු නෝනවගේ සලකණ්ඩෝන. ඒක තමයි අභියෝගය. ඒක තමයි සමාදීමේ අභියෝගය. අපි දෙවන් වහන්සේ යාාඥා කරමු දැන්ට අප සමාාවදී තිබෙන ඒවා සම්පූණ කරන්ටත් මීට පස්සෙ සමාධන විට සම්පූර්ණ වශයෙන් දෙෙන්ටත් උදව කරනට සිල්ලනා. ආමේෙන්.